සුබ දවසක් කියලා පිළිගන්න ඕල සියලු දෙනාම අපි යම්කිසි මොඩල් එකක් හදාගෙන යනකොට ඒකේ ස්පී එකක shape එකක් තියෙන තැනක අපිට ඒකේ හෝල් එකක් හදාගන්න වුණොත් හිතාම ලේසියෙන් කොහොමද ඒක කරගන්නේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. මම මෙතනදී ස්පී එකක් ක්‍රියේට් කරන්න නැහැ. බොක්ස් එකකින් තමයි ස්පී එක ක්‍රියේට් කරන්නේ. මෙතන cube වලට මාරු වෙලා මම මේ විදියට cube එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මෙයාට මම ඇඩ් කරගන්නවා turbo smooth එක. මෙතන iteration වල අගේ මම 3ක් කියලා දෙනවා. ඊට පස්සේ specify කියන modifier එකත් ඇඩ් කරගෙන මේක තව ටිකක් හොඳට perfect විදියට හදා ගන්නවා. ඊළඟට මම මෙයාව convert කරගන්නවා editable poly වලට. මෙතනදී අපිට ක්‍රම දෙකකට මේ SPA එකේ hole එකක් හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම ලේසිම ක්‍රමයට hole එක හදා ගන්නවා. මුලින්ම කරන්නේ මෙන්න මේ polygons ටික select කරගන්නවා. මේ පැත්තට හතරයි මේ පැත්තට හතරයි සේරම polygons 16ක් මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ regularize කියන command එක දෙනවා. මෙන්න මේ regularize කියන command එක 3ds max install කරනකොටම එන්නේ නැහැ. මේක free script එකක්. ඔයාලටත් පුළුවන් Google search කරලා download කරලා මේ script එක 3ds max එකට දාගන්න. ඔයාලට පේනවා ඇති අපි select කරපු polygons ටික දැන් circle එකක් විදිහට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මම insert වලට ගිහිල්ලා මේක ටිකක් ඇතුළට insert කරගෙන මෙතනින් local වලට මාරු වෙලා මම මෙයව ඇතුළට මේ විදිහට extrude කරගන්නවා. මම මේ ටිකත් insert කරගන්නම්. ඊට පස්සේ මේකට අපි turbo smooth එකක් දාලා බලමු. හොඳයි අපිට පුළුවන් මේ විදිහට perfect hole එකක් හදාගන්න SP එකක් මත. ඊළඟ ක්‍රමය තමයි cylinder එකක් create කරලා boolean කරලා hole එකක් හදාගන්න එක. මම cylinder වලට ගිහිල්ලා photo grid වලට tick එක දාලා තමයි මේ විදිහට cylinder එකක් create කරගන්නේ. මෙතන auto grid වලට tick එක දාන එකේ වාසිය තමයි අපිට පුළුවන් යම්කිසි object එකක surface එක මත මේ විදිහට තවත් object එකක් create කරගන්න. මෙතනදී මම කලින් විදිහටම මෙන්න මේ polygons 16 cover වෙන විදිහට තමයි hole එක create කරන්නේ. ඒ නිසා අපි create කරගත්ත මේ cylinder එකේ sides ගානක් මම 16ක් කරගන්නවා මේ විදිහට. එතකොට අපිට පුළුවන් මේ SPA එකේ අපි cover කරන vertices 16ට මේ cylinder එකේ vertices 16 ගානට set කරගන්න. හොඳයි ඊට පස්සේ මම යනවා compound object වලට. ProBoolean වලට ගිහිල්ලා boolean කරන්න කලින් මම notch remove කියන එකට සහ මෙතන imprint කියන එකට ටික් එක දාගෙන තමයි start begin කියන එක දීලා cylinder එක select කරන්නේ. මෙතන imprint කියන එක දුන්නාම අපිට පුළුවන් අපේ cylinder එකේ සහ මෙන්න මේ SPA එක එකිනෙකට cross වෙන තැන edge එක ගන්නට මේ විදිහට cylinder එකට අදාළව copy එකක් විදිහට මෙහෙම අරගන්න. ඊට පස්සේ අනවශ්‍ය vertices create වෙලා තියෙනවා. අපිට ඒක පුළුවන් rapid tools වලින් අයින් කරගන්න. නමුත් මම මෙතනදී rapid tools පාවිච්චි කරන්නේ නැහැ. මම vertices එකිනෙකට weld කරගන්නවා. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන මේ polygons ටික මම shift key එකත් එක්කලා මේ විදිහට select කරලා insert වලට ගිහිල්ලා ඇතුළට insert කරගන්නවා. ඊට පස්සේ මම එයාට specify කියන modifier එක දීලා එයාව නැවත convert කරගන්නවා editable poly වලට. ඊට පස්සේ මම එයාව මේ විදිහට ඇතුළට extrude කරගන්නවා. හොඳයි අපිට පුළුවන් මේ විදිහට SPA එකක් මත මේ වගේ hole එකක් create කරගන්න. හිතන්න ඔයාට දැන් පැති 6ක් සහිත hole එකක් create කරගන්න ඕනේ කියලා. එහෙමනම් අපි දැන් බලමු ඒ වගේ එකක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම අර කලින් විදිහටම cube එකක් create කරගන්නවා. ඊට පස්සේ cylinder එකකුත් create කරගන්නවා. ඒකට මම අරගන්නවා sides 6ක්. ඊට පස්සේ මම මේ cylinder එක box එකට align කරගන්නවා.
හොඳයි ඊට පස්සේ මම මෙයාව බූලියන් කරගන්නවා ඊට පස්සේ අපි මෙන්න මේ vertices ටික එකිනෙකට connect කරගමු ඊළඟට මම මෙන්න මේ සිදුර බෝඩ් එකක් විදිහට select කරලා ඇතුළට ටිකක් මේ විදිහට extrude කරගන්නවා ඊට පස්සේ මෙන්න මේ edges ටික select කරලා camper වලට ගිහිල්ලා මේ විදිහට ඒ edges වල දෙපැත්තෙන් අලුතෙන් edges ටිකක් add කරගන්නවා ඊට පස්සේ මම මෙයාට turbo smooth modifier එක add කරගන්නවා කලින් විදිහටම iteration 3ක් කියලා දීලා ඊට පස්සේ specify කියන modifier එක add කරගන්නවා edit poly modifier එක add කරලා මේ විදිහට මේ edges ටික ඇතුළට extrude කරගන්නවා හොඳයි ඊට පස්සේ මම නැවතත් turbo smooth modifier එකක් add කරගන්නවා හොඳයි මේ ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රම තියෙන්න පුළුවන් SP එකක shape එක තියෙන තැනක hole එකක් හදාගන්න පුළුවන් ඔයාලත් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඔයාලටත් අලුත් ක්‍රම අහුවෙන්න පුළුවන් එහෙමනම් තවත් මේ වගේම tutorial එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්